ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනාටම. ඉතින් එස්එල් හෙල්ත් ෆුඩ් නාලිකාවෙන් අදත් මං අලුත් දෙයක් අරන් එනවා. මම අද කියලා දෙන්නේ නැන්නම් අතුරු පසක් ඩෙසර්ට් එකක් හදාගන්න විදිය. ඉතින් මේ තියෙන්නේ සව්. මේ සව් එක කොළපාට ටිකක් කොළපාටු සව් එකක්. ඉතින් මේක මේ ඉන්දියාවෙන් එන එකක්, ලංකාව එක නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ කිතුල් හකුරු පවුඩර් එක. මෙහි උකුණල තියෙනවා කිතුල් හකුරු පවුඩර් එක. ඉතින් මම ග්‍රෑම් 250ක් වගේ වෙන්න අරන් තියෙනවා. ඔල දන්න හබල පෙති. මේ තියෙන්නේ හබල පෙති. හරිම ගුණවත් ගුණ ජාතිය තමයි හබල පෙති කියන්නේ. හබල පෙතිත් ග්‍රෑම් 50ක් වෙන්න අරන් තියෙනවා. පොල් කිරි මම පොල් ගෙඩි තුන් කාලක වගේ පොල් කිරි සකස් කරගෙන තියෙනවා. ඉතින් මෙතන නුහුරු පොඩ්ඩකුත් අපි එකතු කරගන්නවා තව රස කරගෙන පොඩ්ඩක්. මෙතන තියෙනවා වසාවාසි කුරුමි කරාමුරේටි එනසල් මේටික. එතකොට කුරුදු පුත කෑල්ලක් ඔයගොල්ලෝ එකතු කරගන්න මට කුරුදු පුත නෑ අද. ඉතින් මේකට මේටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. ගොඩක් වෙලා යන්නේ, වැඩි වෙලා යන්නේ. අපිට මේක හදාගන්න පුළුවන් හරිම පහසුවෙන්ම. ඉතින් හරිම රස ඩෙසර්ට් එකක්. ඉතින් එමන මේක ෂෝ නියමයි බත් කාලා කන්න අතුරුපසකට. ඉතින් එමන අමුත්‍ය කාමය සංග්‍රහ කරන්න හැම දෙයකටම හොඳයි. ඉතින් එමන අපි යමු ඊළඟ වීඩියෝ එකට, ඊළඟ ස්ටෙප් එකට. ඉතින් අතරවාරේ මතක් කරන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ අදහස කියන්න. ඉතින් එමන යමු ඊළඟ ස්ටෙප් එකට. ටිකක් භාජනයක් මේ වගේ භාජනයක් ගත්තා. දැන් අපි අනිවාර්යෙන්ම ඉස්සලාම කරන්නේ මේ පොල් කිරියකින් භාගයක් මම දාගන්නවා. මේ විදිහට භාගයක් දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට උතුරවන්න ඕනේ. උතුරනකොට දැන් අපිට හකුරු ඔයාලා හකුරු පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම හකුරු ටික පොඩ්ඩක් මෙයා කරලා පැණියක හදා ගන්න ඕනේ. මම මේක පවුඩර් දාන හින්දා මම මේ කෙලින්ම සීනි දානවා සමානයි. එතකොට මේක දිය වෙලා යනවා මේ විදිහට දැම්මාම. එහෙනම් මම මෙහෙම ඒක මේ එකතු කරන්නේ. ඔයාලා හකුරු වගේ දෙයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම එක්කෝ ග්‍රේට් කරන්න, ග්‍රේට් කරලා ගත්ත ප්‍රශ්නයක් නැහැ. නැත්නම් පොඩ්ඩක් දිය කරලා අනිවාර්යයෙන් පාවිච්චිට ගන්න. ඉතින් අපිට තියෙන්නේ මේක තියා උතුරාගෙන එන්න ඕනේ. හොඳට උතුරන්න ඕනේ. උතුරනකොට ඊළඟ ස්ටෙප් එක බලමු මොකද කරන්න කියලා. හවල පිටිත් මේ වැඩි වෙලාවක් යන ටක් ගාලා තැම්බෙනවා. ඉඳ ගැටලුවක් කරගන්න එපා. ඉතින් බලන්න මේක හරිම රසයි. ඔන්න දැන් පොල් කිරි ටික රත් වෙනවා. අපි දැන් දානවා මේ සව් ටික මේකට. සව් ටික හොඳට පෙරන් මේ ගාන්න ඕන. නැත්නම් මෙහෙම කලං කරන්න ඕන. නැත්නම් මේ ගුලි ගහනවා. ඒකින්ද මෙහෙම හැමින් හැමින් මේක තැම්බෙන්න ඕනේ සව් ටික. බලන්න සව් ටික දාපු ගාම නිකන් කැඳ ගැතිය වගේ ටිකක් උකු වෙලා එනවා. ඒකින්ද හැමින් 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 මේක වැය කරන්න ඕන. ගින්දර අඩු කරගන්න දැන්. මොකද පොල් කිරි කැටි ගැහෙන ඉඳ කලවම් කරන්නත් ඕනේ. හරි. ඒ අතර මම මේ එනසල් කරවම් නැති ඒ ටික ඔක්කොම දාගන්නවා මේකට. ඉතින් මේක හෙමින් කුක් වෙන්න ඕනේ. සව් විදෙන්න ඕන. ගොඩක් වෙලා ටිකක් ගොඩක් වෙලා ඉදෙන්න ඕනේ නැහැ. පොඩි වෙලාව යන්නේ සව් විදෙන්න. කුරු ගන්න කියන්නේ මේක අඩියන්නවා. මොකද වතුර ප්‍රමාණය අඩු වෙනින්ද අඩියන්නවා. ඉතින් බලන්න අමුතු පාටකුත් තියෙනවා. මොකද සව් වල මේ පාට හැබැයි පෙනෙන එකක් නැහැ. මොකද අකුරු දාපු ගමන්. ඉතින් බලන්න දැන් මේ සව් ටික දැන් උතුරාගෙන එනවා. හරි. බලන්න දැන් දැන් අපි එකතු කරගන්නවා මේ හබල පෙති ටික. දැන් මේව තැම්බෙන්න ආරම්භ කරනවා. සාමාන්‍ය හබල පෙති කියන්නේ උදේ කෑමට කනවා නම් ওই බඩවල තියෙන කට්ටියට, ওই බඩ වැඩි කට්ටියට බඩ අඩු කරගන්න බැරි කට්ටියට හබල පෙති කියන්නේ හොඳ ආහාරයක්. දැන් ඔයාලට පේනවා ඇති මේක දැන් උකු ගතියට එනවා. හරි. දැන් අපි ඉතුරු පොල් කිරියත් එකතු කරගන්න. දැන් මේකට මේක කෑමට ගන්නත් පුළුවන්, බීමට ගන්නත් පුළුවන්. හරි. මම ටිකක් හදන්නේ සෙල් මෙලෙක් එකට. ඒ කියන්නේ හැන්දෙන් කන්න විදියට. මේක කැඳ එක වගේ තමයි මේක. දැන් මම එකතු කරගන්නා මේ හකුරු ටික. ඉතින් බලන්න මම ඔයාලට කිව්වා අමුතුම පාටක් එනවා හකුරුත් එක්ක මේ ටික එකතු වෙනකොට. මේ විදියට කිතුල් හකුරු ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි, සීනි වලට වැඩියි.
ඉතින් ඔන්න මේක ඊට පස්සේ හදලා ඔයාලා නිමෙන්දා ඉන්න නිමෙල්ලා පිජ්ජි කිත්තන දාලා තියන්න කෑම කන වෙලාවට ගන්න හරිම ගුණාත්මකම ඩෙසර්ට් එකක් අතුල් පසක්. ඉතින් ඔය කඩවලින් එළඹලන් ගහන කනවට වැඩිය මේ වගේ දේවල් අදලා බලන්න. රසනම් මට නම් දැනටම සුවඳයි. ඉතින් ඔන්න මම හදපු අතුරු පස. මේක තා ටුට්ටක් උතුරවන්න හරින්න. උතුරන පස්සේ ඊට පස්සේ මේක ගාන්ට ඔයාලා භාජන වල දාලා සෙට් කරන්න පිටිගේ තියන්න අවශ්‍ය වෙනවා කන්න. ඉතින් මේක තමයි මම හදපු අතුරු පස. මේ සව් ඒ වගේම අවලපෙති කිතුල් ලකුරු මේ ටික දාලා තමයි මම හැදුවේ. ඉතින් එමනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගිහිල්ලා එන්න. නැවතත් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙනතුරු හැමෝටම නිරෝගීවත් දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ තියන්නේ අපි හදපු සව් වලින් හදපු ඩෙසර්ට් එක. බලන්න කොහොමද ලස්සන කියලා. ඉතින් ඇත්තටම හරිම රසයි, හරිම සුවඳයි. හදලා බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම.